සුබදාසක් කියලා පිළිගන්න ඉතින් සාදරයෙන් ඕනේ ඉතින් ටෙරිස්ලාව හම්බෙලා දෙනවා බ්‍රාවල් මැච් එකක. ඉතින් ඒත් එක්කම ඉස්සෙල්ලා මැච් එකේ මට අමතකුණා මතක් කරන්න පබලන් කුපාගෙන් ගෙව්වේ කවුද මේ රම්බෝක්ස් අපේ කානෙච්ච. ඉතින් මේ මැච් එකෙත් ඉන්නවා ඉතින් බ්‍රූඩිගෙන් තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් අපි බලමු ඉතින් මේ මැච් එකේ මොන වගේ දේවල් ටිකක් වෙයිද කියලා. ඉතින් වැඩි වෙලා මම හිතන්නේ මැච් එක නම් තියෙන්නේ නැහැ. ඉතින් ඊසිලි ඉවර වෙන මැච් එකක්. ඉතින් මේක පට්ටම් පුස්සයක් යන්නේ. පට්ටම් පුස්සයක් කිව්වට ඉතින් නෝමල් පුස්සයක් තමයි. ඉතින් පට්ටම් පුස්සයක් කිව්වට මම ඉතින් ඒ වෙලාවේ අර ප්ලේ කරද්ද තිබ්බ නිකන් අර එහෙන ගැම්මෙන් ප්ලේ කරේ. ඉතින් ඒකින්ද තමයි පට්ටම් පුස්සයක් කියලා. ඉතින් ලොකෝ ඉතින් අපි පරෙන්න නම් එන්නේවා. ඉතින් මේ නිකන් ආතල්ලකට කිව් එක මොකද මීට වඩා මේ රස් කරලත් ඇති ඔයගොල්ලෝ රස් දැකලත් ඇති. ඉතින් මේක නිකන් ආතල්ලකට ගහපු මේ කියන්නේ ආතල් මේක. ඉතින් ඒකත් එක්ක මෙතනින් අපේ ටීම් එකම කෙලවලා යනවා. ඉතින් ඉනිමි ටීම් එක තමයි අපේ රත් කරේ. ඉතින් එන ආතල් ලැසෙට් උනේ. ඉතින් ඒත් එක්කම මෙතනින් කොහමරි බ්‍රූඩිට පුළුවන්. ඉතින් ඕ කිල්ල ගන්න නම් තාම නම් බැරි වෙනවා. ඉතින් බ්‍රූඩි ගල්ටිය තිබ්බනම් මෙතන දෙන්නේ තුන් දෙනෙක්ව බාව ගන්න ඉතින් මම chance එකක් තිබ්බා. ඉතින් අපි බලමු ඉතින් මෙතනින් ඇලුකාට් සැලෙන්නේ කෙනෙක්ම ටීම් එක මැත්තරම් බැනලා ගාගෙන යන ආකාරය තමයි අපිට මෙනියන්නේ. ඒත් එක්කම මෙතනින් ලයිලාගේ ලෝ එස් පී තියෙනවා. ඉතින් කවුද අපි බලමු ඇලුකාට් නම් මරා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මෙතනින් බැල් ඩෑන්ස් කෙනෙක්ම අල්ටි දාන ඇත්ත එක්කම ටෙරිස්ලාගේ මෙතනින් අල්ටි දාර කොහම කට්ටිය හීර කර ගන්න පුළුවන් chance එකත් ඇවිල්ලා තියෙනවා අපිට ගැම්මටම. ඉතින් ඒත්තකම ඇලුගාට් කියන්නේ එතන හිටපු ඔක්කොම වයිප් වෙනවා. දැන් ඉතින් ඇලුගාට් තමයි ආයේ මුලින් ඉඳන් එන්න තියෙන්නේ. ඉතින් මෙතන ටවර් එකත් අපිට ડિස්ට්‍රොයි කර ගන්න පුළුවන් chance එකක් අපිට හම්බුනොත් අපිට මේ සීම මැච් එක ගා ගන්න පුළුවන් chance එකක් හම්බෙනවා. ඒත්තකම මෙතන ඇලුගාට් එනවා. හැබැයි ආය යනවා. ඉතින් ඒත්තකම මෙතන රොජර් ඇවිල්ලා තිනවා. ඒත්තකම කවුද මේ තව කෙනෙක් ඉන්නේ ආහිල්ලා. ඉතින් ඒ දෙන්නත් එක ලස්සනට එතනින් කට්ටිය පළව හරින්න පුළුවන්කමක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ගැම්මට මෙතනින් ලයිලා මැද්දට පයින්නවා. ලයිලා මැද්දට පයින්නවත් එක්කම ඒක කියන්නේ ලයිලා එතන කරන්නේ ලොකු වැරැද්දක්. ඉතින් ලයිලාට මෙතන බැක් එකේ ඉඳලා ලස්සනට සපෝට් එක අරගෙන කට්ටියගේ ප්ලේ කරා නම් අපිව කිල් කරගන්න chance එකක් එයාට එන්න තිබ්බ. හැබැයි තාම නම් ඩැමේජ් නැති හින්දා එහෙම ලොකු දෙයක් නම් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි බලමු ඉතින් මේ ටවර් එකත් අපිට ඩිස්ට්‍රොයි කරගන්න හැකියාවක් හම්බෙයිද නැහැ. මම නම් හිතන්නේ නැහැ. මොකද එනිමි ටීම් එකේ කට්ටිය දැන් කට්ටියම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගැම්මට පුෂ් කරන්න තමයි ඉඳ තියෙන්නේ. දැන් ඉතින් අපි බලමු මොකද වෙන්නේ යන්නේ කියලා මේ පාර. නැයිද අපේ අපේ ටීම් එකේ කට්ටියගේ ලොකුවට HP නැහැ. මොකද ඉස්සෙල්ලා වලිය ඉවර වෙලානේ තිබ්බේ. ඒත් එක මෙතන අල්ටි දා ගන්න පුළුවන් chance එකක් හම්බෙලා තියෙනවා. ඒත් එක මෙතන ලයිලාගෙන් පහර කෑමකට ලක් කියලා කොහොමරි එතන කිල් නම් වෙනවා. ඉතින් මෙතන එස්මරල් ලෙවල් පාර දීගෙන යන ආකාරය තමයි අපිට පේන්නේ. අඩෝ වයිබන් ඉතින් අර ලයිලා ගහන්නෙත් නැහැ අපරාදේ. ඉතින් එතන ලයිලා මෙතන පහර දුන්න කෙනෙක් ඊසිලිම මේ එස්මරල්ඩව කිල් කරගන්න එන්න කඩ තිබ්බා. ඉතින් ලෝජ් මේ තමයි දැන් නම් එනිමි ටීම් එකේ ඔක්කොගෙම තියෙන. ඉතින් අපිට දැන් එක පුෂ් එකයි දෙන්න තියෙන කෙනෙක්ම බේස් එකට වෙනගෙන යන්න පුළුවන් ඉතින් අපි එච්චරටම වෙරෙවි. දැන් බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ යන්නේ කියලා. දැන් නම් ඉතින් නැවත තරක් යුද්ධය ප්‍රකාශ කිරීමට තමයි සූදානම් පවතින්නේ. ඉතින් අපේ ටීම් එකේ කවුද අඩු දැන්? අපේ මාස්මෙන් තමයි මග එන ගමන් තියෙන්නේ. ඉතින් මාස්මෙන් ආව එන්නත් කලින් අපිට වලියක් තමයි බලා ගන්න පුළුවන් කියලා තියෙන්නේ. ඉතින් මෙතනින් බැඩෑන් මොකද්ද මේ තනියෙන් අල්ටියක් දාගෙන කරන්නේ? දැන් ආතල් දෙන්න එපා බැඩෑන්. ඒතක මෙතනින් කොමාරි හිල්ලවත් කිල් කරගන්න පුළුවන් chance එක අපිට හම්බෙනවා ගැම්මටම. අඩෝ හම්බෙන්නේ නැද්ද? ආ හම්බෙනවා අම්මෝ. අර තෙරිස්ලාගේ පළවෙනි පවර් එක තියෙන ගැම්ම තමයි. ඉතින් ඒකෙන් පෙන්වුවේ. ඉතින් ඒත් එක මෙතනින් ඉමෝට් එකක් දාගෙන ආතල් එක අපි ප්ලේ කරන ආකාරය තමයි අපිට පේන්නේ. ඉතින් ඒකත් එක්ක මෙතනින් සෙකන්ඩ් ටවර් එකක් ඩිස්ට්‍රොයි කරගන්න පුළුවන් chance එක අපිට හම්බ වෙනවාද? කියද්දිම හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්කම කොමාරි මෙතනින් ඇල්කෝඩ් ලෝ ස්පී කරන්න පුළුවන් chance එකක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම බලමු ඉතින් බැල් ඩෑන්ට පුළුවන් ඒද අල්ටිය දාලා ඉතින් අපි කට්ටියම නවත්ත ගන්න. නැත්නම් මැඩෑන්වත් කිල්ලේ. ඉතින් මෙතනින් බ්‍රූටේට පහර දෙනවා දෙන්න හදනවා මේ කවුද හිල්ලා. ඉතින් කොහමරි බ්‍රූටේට අතත් තියෙන ගැළවීමක් ලැබෙන්නවා ගැම්මටම. ඉතින් අපි බලමු ඉතින් මෙතින් එනිමි ටීම් එකේ නිකන් තනිකර ෆයිටර්ස්ලා සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් එක මාස්මෙන් කෙනා ඉන්නේ ගැම්මටම. ඉතින් අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතනින් පහර දීගෙන යනවා. ඉතින් ගැම්මක් කරමු. ඉතින් බලමු ඉතින් මෙතනින් කොහමරි කිල් කරගන්න පුළුවන් chance එකක් හම්බෙනවා. ඒකම රොජර්ව. ඉතින් මෙතනින් අල්ටිය දාගන්න පුළුවන් chance එකක් හම්බෙනවා. අල්ටිය දාගන්නත් එක්කම කොහමරි ලයිලව මෙතනින් ස්ලේම් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන බැඩෑන් ඕගලන්ට පේන්නේ. ඉතින් බැඩෑන් පොඩ්ඩක් බැක් වෙලා එතන මේ ඒක එතන පහර දෙන්න කියන්නේ අර පුෂ් එකට එන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම එතන තනි වෙනවා. ඉතින් නිකන් බැඩෑන් මේ කවුද මේ බේන් නිකන් මේ ටිකක් බය සිද්ධියක් වගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා වැඩි ආවෙන්නේ නැහැ එතන ගේමට. ඉතින් එතන ගේමට ආවනම් ඊස්ලි එතන මටත් බේරිලා ටීම් එකත් ඉවරයක් කරගන්න chance එකක් තිබ්බා. ඕගලන්ට පේන්නේ දැන් මෙතනත් මේ බැක් වෙනවා. ඉතින් මෙතන බැක් වුණට අවුල නැහැ. මොකද එතන හෙල් ගොඩක් අඩු නිසා. ඉතින් ඒකත් එක්ක මෙතනින් ඇලුකාඩ් ගැම්මක් කල්වයි වගේ නේද?
ඇලුකට පහර දීගෙන 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 යනවා ඒ උනාට ස්මෙරල්ඩත් එක්ක හැප්පෙන්න ටිකක් අමාරු කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඉතින් තෙරිස්ලා මෙතනින් ඇවිල්ලා තියෙනවා තෙරිස්ලා ගැල්ඩියට මෙතනින් කට්ටියම ආවහුලා තියෙන ආකාරය තමයි අපිට පෙනියන්නේ ඉතින් ලයිලා විතරයි දැනට පේරලා ඉන්නේ අපි බලමු ලයිලාවත් කිල් කරගෙන යන්න පුළුවන් ඊට කියලා ඉස්සරහටම ගැම්මටම ඉතින් ලයිලාගේ ලෝ HP තමයි දැන් නම් තියෙන්නේ ඉතින් බලමු ඉතින් මොකද කරන්න යන්නේ කියලා දැන් නම් විනාඩි 5ක් ගිහිල්ලා තියෙන මැච් එක ඉතින් පොඩ්ඩක් ඉවසන්න වෙනවා මොකද බැඩෑන්ගේ අල්ටිය දැම්මොත් එහෙම ටවර් එකත් හිර කරලා අපිට වයිප් වෙන්න තමයි දෙන්නේ මුනොත් එහෙම එතකොට එනිමි ටීම් එක පුස්තකයි දෙන්නේ කියලා අපි ඉවරයි ඒ වුණාට එහෙම ඉවරයක් වෙන්නේ ඉවරයි කිව්වට ඉවරමන්නේ තව තියෙනවා කියලා සූරපප්පේගේ ඔයගොල්ලෝ අහලා තියෙනවනේ ගැම්මට ඉතින් බලමු මේකත් එක්ක මෙතනින් ස්මෙරල්ල වලියට පයින්නවා වලියට පයින්නවත් එක්කම එනිමි ටීම් එකේ කට්ටියම එතනද එක පොදියට පහර දීගෙන දීගෙන යනවා ඉතින් ස්මෙරල්ලව කිල් කරගන්න පුළුවන් chance එකක් එතන හම්බෙනවා ඉතින් ස්මෙරල්ල එතන තනි වෙනවා මොකද අපේ ටීම් එකේ කට්ටිය මෙතන බැක් වෙලා හිටිය පොඩ්ඩක් ඉතින් එතකම අපි බලමු ඉතින් මෙතන මොකද වෙන්නේ කියලා ඉතින් එතක මෙතන කොමරි හිල්ඩවත් අන්තිම වශයෙන් කිල් කරගෙන ටවර් එකත් අපිට ඩිස්ට්‍රොයි කරගන්න හම්බෙනවා වයිප් අවුට් එකකුත් අරගෙනම ගැම්මටම ඉතින් ওই දේ තමයි ඉතින් බ්ලාවල් මැච් එක ඉවරුනේ ඉතින් සුප්‍රියා තමයි මැච් එක එක දිකට නිකන් වලි වගේ සිද්ධියක්ම තමයි තිබ්බේ ගොඩක් දුරට නිකන් එහෙනුත් ගහනවා මෙහෙනුත් ගහනවා ඉතින් ගැම්මටම ඉතින් සුපිරියක් කරා ඉතින් එතකම ඉතින් හැමෝටම එනම් ජය වේවා.